අයිබෝවන් www.adderana.lk වෙබ් අඩවිය ඔස්සේ අප පසුගිය දින කිහිපයේ පුරාවටම ඔබට අවස්ථාව සලසා දුන්නා නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් ඔබගේ යෝජනා ඔබට අවශ්‍ය චෝදනා ඒ වගේම අදහස් එතුමන් වෙත යොමු කරන්නට අවස්ථාව අප සලසා දුන්නා ඒ අනුව අප මේ අවස්ථාවේදී පසුගිය දින කිහිපයේ පුරාවටම ඔබ ලබා දුන් එම චෝදනා ප්‍රශ්න ඒ සියලුම දේ අප මේ අවස්ථාවේදී එතුමන් වෙත බාර දුන්නා අප දැන් සූදානම් වන්නේ එතුමන් සමගින් ඒ පිළිබඳව කතා බහ කරන්නටයි අයිබෝන් එතුමා අපි ප්‍රථමයෙන්ම කැමැති දැනගන්න අද දෙරණ වෙබ් අඩවිය ඔස්සේ මේ ආකාරයෙන් වැඩසටහනක් මෙහෙයවීම පිළිබඳව ඔබතුමා දක්වන්නේ මොන වගේ අදහසක්ද? ඉස්සෙල්ලා මම ඔබතුමාට සුබ දවසක් කියලා ආමන්ත්‍රණය කරනවා. සුබ කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එකක් අලුත් දෙයක් සොයා ගන්නකොට මම ඒ ගැන සන්තෝෂයි. අලුත් දෙයකට හිත යොමු වෙනවා නම් මේක තමයි කාලය. ඉතින් ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් ඇතිකර වීමට මාධ්‍ය ඉතා ඉහළින්ම අවශ්‍යයි. මාධ්‍යයේ තියෙන වටිනකම තමයි මාධ්‍ය වනචාරිකම නෙවෙයි. මාධ්‍යයේ තියෙන වටිනකම තමයි ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් කිරීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක දෙරණ විද්‍යුත් මාධ්‍ය ජාලය හැමදාම හරියට කරා. සමහර වෙලාවට වැරදි දේත් කරා. මගේ දේවල් වුණත් සමහර වෙලාවට නොසිතනේව ගැතුවා. ඒත් මට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු දන්නවනේ මම විසිල්ල කියලා. කොච්චර මාධ්‍ය කෙනෙකුට ගැහුවත් ඒ කෙනා නිවැරදි නම් ඒ කෙනා බය වෙන්න ඕන නැහැ. ඒ කෙනා වැරදි නම් තමයි මාධ්‍යට බය වෙන්නේ. මම මාධ්‍යට බය නැහැ. මගේ කියන දෙයක් නැහැ මාධ්‍යට. ඔබතුමාට මේ ජනතා අදහස් අතරේ ඇතැම් පිරිස ඔබතුමාට හොඳ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතර ඇතැම් අය ඉතාමත්ම දරුණු චෝදනා එල්ල කර තිබෙනවා. ඇයි මේ ආකාරයෙන් දෙපිරිසක් සිටින්නේ ඔබතුමන් කරන වැඩ පිළිබඳව? ඔයා වෙබ් අඩවියට ඉස්සෙල්ලම කියන්න ඉතිහාසය පිළිබඳ පාඩම් කරලෙන කියලා. මේ විශ්වය පටන් ගත්ත දවසේ ඉඳලා ඔය දෙකෙන් බේරුණු කෙනෙක් නම් කරන්න පුළුවන් නම් දෙරණ රූපවාහිනිය මට එදාට මං උත්තර දෙනවා. හොඳ කිව් මිනිහා විතරක් මට නම් කරන්න පුළුවන් නම් නරක නැතුව මම මේකට උත්තර දෙනවා. මට විතරක් නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේලාටත් හොඳ නරක දෙකම කිව්වනේ. මේ මම විසලාට විතරක් නෙමෙයි. ඉතින් නරකක් කිව්වොත් ඒ නරක ගලාගෙන යන වතුරකට කෙහෙල් පරලක් දැම්මා වගේ පාවිලා යන දෙන්න එපා. වරද හරියට ඔප්පු කරන්න පුළුවන් වරදක් කියන්නේ. මට මෙතෙක් කිසිම කෙනෙක් ඔප්පු කරන්න පුළුවන් වරදක් කියලා නැහැ, චෝදනාවක් කියලා නැහැ. මට එහෙම කිව් දවසට මට පුළුවන් ශක්තිය තියෙනවා මනුස්ස ලෝකෙන් සමු ගන්න. මෙම ජනතා අදහස් අතරේ බොහෝ දෙනෙකු ඔබතුමාගෙන් විමසන්නට කියා අපට දන්වා තිබුණා රාජ්‍ය සේවකයෙකු ඒ ගස් බැඳීමේ සිද්ධිය පිළිබඳව. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාට කියන්නට තියෙන කුමක්ද? එකයි, විද්‍යුත් මාධ්‍ය මොනතරම් ප්‍රවෘත්ති ප්‍රකාශ කරා වැඩසටහන් දැම්මත් ප්‍රැක්ටිකලි මොනවත් වෙන්නේ නැත්තම් මොකක් තියෙන ප්‍රයෝජනය කියන්නේ? ඩෙංගු මර්ධන ව්‍යාපාරය රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් නොඑක් සංවිධානත් ඒක රාශි වෙලා හැම මාධ්‍යයක්ම මේ පිළිබඳව කතිකාවල් වල යෙදුණා. අඩුවීමක් තිබුණද? නැත. වැඩිවීමක් මිස අඩුවීමක් තිබුණේද නැත. මම සාකච්ඡා කරමු කරපු ක්‍රියාදාමය තුල රටේ කතාබහට ලක් වුණා. නොදන්න දුවේකව මර්වින්සල මිනිහ බක්කක් ගස්පැන්දානේ. එමකෝ අර ඩිංගු ප්‍රශ්නේ කවුද? මර්වින්සල කතිකාවකට ගියා. මේ කතිකාව තුල ප්‍රැක්ටිකලි දැන් වෛද්‍ය විශේෂඥ ලෙඩ හොයාගත්තට බඩවැල කපන්න එපයි අලින් දොස්තර මහත්තයා. සර්ජන් නැතුව ෆිෂන්ට වැඩක් කරන්න බෑනේ. මං හිතන සර්ජන් වුණා. මොකක්ද ඔක තියෙන වරද්ද? ඒකෙන් පස්සේ තමයි ඉස්පිරිතාලවල ලෙඩු නඩු වුණේ. ලෙඩු නේද? මට ඉස්සුදුවන් දෙන්න ඕන. හරණ මට දෙරණ රූපවාහිනී මට තෑග්ගක් දෙන්න ඕන. කරපු ක්‍රියාව සම්බන්ධව ඔබතුමා හිතන්නේ නැද්ද ඒ නීති විරෝධී ක්‍රියාවක් කියලා? මේ කතිකාවක් කරගත්තා. මොකද ඒක තියෙන නීති විරුද්ධ? ඇත්තෙන්ම තාමත් පැරණි රජ දවසේ එදා ඉඳලා තිබිච්ච නීති රීති තාම තියෙනවා. එදා ගමේ නායකය ඇවිල්ලා ගමේ නායකයා ගෙදර මිනිහ දඩු කඳේ ගැහුවනේ. ඒ නීතිය තාම වෙනස් කළා නැහැ නේ. රට හදන්න නම් දැඩි පියවරවල් ගන්න ඕන.
මේක සිංගප්පූරුව ලී ක්වන් යූ කරා මැලේසියාවේ මහතීර් මොහමඩ් කරා කියුබාවේ පිදල් ක්‍රස්තු කරා ඇමරිකාව ධනවාදී කටේ ඉඳගෙන රටේ පිදල් ක්‍රස්තු මොකද කරන්නේ නැබුණද නෑ අපේ ජනාධිපතිතුමාට ඒ දර්ශනීය තිබුණ නැතිනම් තාමත් ප්‍රභාකරන්ගේ මානුෂික මෙහෙයුම තාම යනවා නවත්තන්න බෑ විදේශගත බලපෑම සුද්ධට ඕන නෑ අපේ රට සංවර්ධනය කරන්න සුද්ධයි දා බැලුවෙත් අපේ රට විනාශ කරලා අපේ දේ සූරා ගන්න සුද්ධත බලන්නේ තේක සුද්ධන්ට ඕන නවන්න රුහුණ මිනිසු ලෑස්ති නෑ මුළු රටම ලෑස්ති නෑ ඔබතුමාගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු මේ දවස්වල කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත හරියට කරගෙන යනවා කිසි පැත්තකට නැවෙන්නේ නැතුව බර වෙන්නේ නැතුව හොරා වුණොත් එවලේ දඬුවම වංචකාරය පගාකාර වුණොත් එවලේ දඬුවම පෑනේ දඬුවම විතරක් නෙමෙයි මගේ අතේ දඬුවමක් තියෙනවා මේ දවස්වල රටේ සංවර්ධනය පිළිබඳව විපක්ෂයේ බොහෝ චෝදනා නගනවා නමුත් ජනතාව බොහෝ විට පවසනවා රටේ සංවර්ධනයක් සිදු වෙනවා කියලා ඔබතුමා පෞද්ගලිකව දකින්නේ කොයි ආකාරයෙන්ද යුද්ධයෙන් පසුව මේ වන විට රට නිවැරදි මාර්ගයට යොමු වී තිබෙනවද ආසියාවේ ආශ්චර්ය බවට පත්වන්නට දැන් දෙරණ ඉස්සෙල්ලම යන්න රටවට 2005න් ඉස්සෙල්ලා තිබුණ දේ අද ඇති වෙලා තිබුණ දේ පිළිබඳ බලන්න ඒ යම්පිසි වරද්දක් තිබෙනවා මගේ ප්‍රශ්න අහන්න විරුද්ධ පක්ෂය කියන්නේ විරුද්ධ පක්ෂයනේ ඒ අයිට පෙනෙන දේත් නොපෙනේ නොපෙනෙන දේ පෙනේ කියලා කතියක් ඒගොල්ලගේ නැහැ ඒගොල්ලගේ තියෙන තියරිය පෙනෙන දේ නොපෙනේ ඒ අයත් එක්ක මට කතාවක් සාකච්ඡාවක් නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා ජුදාස්ගේ දෙවිදත්තරගේ නිගණ්ඨනාත පුත්‍රගේ පරම්පරාවේ අතින් වහගෙන ඇවිල්ලා කියනවා දාන බෙදන්න කියලා. මේ පරම්පරාවේ මිනිසුත් එක්ක මට කතාවක් නැහැ. අපි අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති කොයි ආකාරයෙන්ද මේ දවස්වල කටයුතු සිද්ධ වන්නේ ඔබතුමාගේ පෞද්ගලික කටයුතු එවැගේම රටේ සංවර්ධනයට ඔබතුමා ඉතාමත්ම කාර්යබහුල කාලයක් මේ දවස්වල ගත කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි අවසන් වශයෙන් දැනගන්නට කැමති කොයි ආකාරයෙන්ද දෛනික කටයුතු සිද්ධ වෙන්නේ මේ දවස්වල කියලා. ඔයාලගේ වෙලාවත් එක්ක විස්තර කියන්න බෑ. මම මගේ පෞද්ගලිකත්වයට වැඩිය මම දේශපාලන වශයෙන් මගේ කාලය වෙන් කළා තියෙන්නේ ගම්පහ ඩිස්ත්‍රික්කයේ සහ කැලණි ආසනයේ වැඩවලටත් ඊළඟට රටේ වැඩවලටත් සමග අමාත්‍යංශ වැඩවලටත් මගේ පෞද්ගලික ජීවිතයේ මං හිතන්නේ දවසට මං හිතන්නේ නිදා ගන්න වෙලාව ඇවිල්ලා අවදියෙන් ඉන්න ඕන නම් පැයකට එකට යොමු කරලා තියෙනවා කියලා. එහෙමයි මේ දවස්වල කාලය ගත කරන්නේ. මොකද අපි ජීවත් වෙන කාලය තුල නිදා ගන්න කාලය, කනබුන කාලය, නාන කාලය, බාත්รูම් එකේ උදේට කියලා දවල්ට අවසට ඔය අඟ හොද ගන්න කාලවල් ලෝවා දියා සේරම බැලුවම ප්‍රිය සම්භාෂණ මගුල් ගෙවල් මල ගෙවල් තොල් ගෙවල් බැලුවම වැඩ කරන කාලය බැලුවොත් හරියට බෙදුවොත් ඉතුරු වෙන්නේ බොහොම සොච්චමයි. ඉතින් ඕක ගණන් බල්ල තමයි මම මේ වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ.